අපි අද පාම කරන්නේ යන්නේ අටවසර සදිස සංක්‍යයාය කියන්නේ අප එදා හතවාසර සදිස සංකයාා කර ඒකෙ එතව ඉස්සර හටගේ පියවරක් තමයි අටවසර පොතේ තියෙන්නේ සදිිස සංකියා එදා අපිහතවසිරිි කරපු මූලධර්ම පොඩ්ඩක් මතක තියාගමු දන සංක්‍යියාවක් ධන සංක්‍යාවර එකතු කරපු හම උත්තරය දන සංකාවක් රිින සංක්‍යාවකට එකතු කරපා මුත්තරය න ධන සංක්‍යාවක් ්‍රින සංක්‍යාවකට එකතු කරපු හාම හෝ ්‍රීණ සංකාවක් ධනසංක්‍යාවකට එකතු කරපු හමමකීවා වැඩි සංක්‍යාවෙන් වැඩි අගයක් සහිත සංක්‍යාවෙන් වැඩ වැඩඩි අගයක් සහිත සංකියාවෙන් අඩු අගයක් සහිත සංක්‍යාව අඩු අගයක් සහිත අඩු කර අඩු කර වැඩිය අගයක් සහිත සංකියාවේ සංක්‍යාවේ ලකුණ උත්තරයට දානවා ලකුණ උත්තරය ගනිී. මං එදා පැහැදිලි කරා සංක්‍යාරයග මේ කොහොමද වෙන්නෙත් කියලා අපි යදා ඉගෙන ගත්ත සධිස සංක්‍යයා එකතු කිරීම. අදා අපි සධිත සංක්‍යා අඩු කිරීම කරන්නේ. හරි බලුම අපි මුලිම දාන සංක්‍යයාවකින් ධන සංකයාවක් අඩු කරන්නේ කොහොමද කියල් ධන අඩුකිරීම දන මම පහයිෙන් අඩු කරනවා පහෙන් අඩු කරනවා දෙකා. මේ බලන්න අපි සංක්‍යාරයකයයි කොහම දෙේක කරන්න කියලා බින්දුව එක දෙක තුන හතර පහ න එක දෙකරන්න තුන. එතකොට දැන් එදා එකතු කරද්දිී එකතු කරද්දි අපි ඉගෙනගත්තා. ධනසංකියාවක් දන පැත්තරම එකතුවෙනවා නන් ඒ සංක්‍යාවේ ඒ පැත්තරම අපි යනවා ්‍රීණ සංක්‍යාවක් ප්‍රිණ සංක්‍යර එකතුවද රීන පැත්තෙෙන් ගින පැත්තරම එකතුවෙන. ඒගැන් අපි හිතමක දැන් උදාහරණයක් ඉදිර මම කෙටි දාහරණයක් කියන්න දැම් පහට දෙගක් එකතුවෙන්න සිබ බනං ඉස්සල්ලාම ධන පහය ගියා එතනිනා ධන පහන්න එකත් එත්තනි දම්ම ධන සංකියාවක් එකතුෙන් හින්න දන දෙගක් එකතුය හිද ස්සරහට ගිය දනම දනම එකතුයනිදා ඒ පැත්තෙම ක්සරහට ගිය දන පැත්තම සහට උදාරණය තවඋදාහන රිණ දෙට රිනතුනාක් රින දෙකට රිනතුනාක් එකතුුණන රිින දෙකට ගියා එකල එත නිද මේ පැත්තර රිනතුනක්ගේ එතකට දනවද්දී වැඩිවෙන් එකතුවෙන්න මේ පැත්තට රිනවෙද්දී එකතුවෙන්නේ මේ පැත්තට ඔන්න ඔය විදිහරතම අපේදා එකතු කිරීමේ දී ගැනගත් ඒකන ඒ දිශාවටම තමයි වැඩිවෙෙන් අද වෙන්නේ ඕකයානි පැත්ත ඒහන දැන් අපට අඩු කරන්න තියෙන්න්නේ එහෙනම් අපි දන පැත්තට ගිහපු හාම එකතු කරදි ධනපැත්තර ගියානේ එහ දන පැත්තර ගිහින් අඩුකරද්දි වෙන්නේ ප්‍රතිවරුදිචාවට එනවා මෙන්න බලන්ඩ උදාාරණය ඔන්න පහකට ගිය පහකට ගිහින් දැන් අඩු කරන්න ඕන දෙක අඩු කරන්න ඕන දෙක. එතකොට අඩු කරනකොට ආපස්සර නවා දෙක එකන ප්‍රතිවරද දජිශාවට එනවා දෙක මෙන්න එතවට තු උත්තර දැම් බල මක රීන වලදි තවස් සහඳදර පැහැදිලියලුම රින සංකියාවකින් ීන සංක්‍යියාව කඩු කරුම් බලන්න මේ රන තුනෙන් මං අඩු කරනවා රින එක බලුම් සංක්‍යාරේකාෙන් කොහොමද කරන්නේ කියලා බිදුව එක දෙක තුන හතර රිනක රි දෙ රිනතු න හතර දැන් ඇතවට දැන් රිනතුනා එකන්න ඔන්න රරිනතුනාක් ගත්තා හා. දැන් එකතුන මෙත නැ එකතු කිරම් බැරිවෙලා තිබන ගවි මේ පැත්තටම වැඩි වීගෙන යන්නේ. දැන් මෙතන වෙන්නේ සංක්‍යාව එකතිවගෙන රේකාව මේ පැත්තට යන්නේ මෙතන දන තිබල දැන් රීනතිය ීණතිය න මේ ැිරු ප්‍රතිවවිරුද්ධ ගයන්නේ හිට න්නේ න දනතියද මේ පැත්තෙේ මෙතන දනති ෙද මේ පත්තර ගයා දැන් මෙතන රිීනතියන් හින්දා අඩු කිරීම තින්දක ප්‍රතිවරද්ධදේශාවට අපප කියයන්නේ මේ ්‍රීණතුනේ ප්‍රතිවරුදශාව මේ පැත්ත එතව එකක් කියන්න ඕන එන්න අතර වුණා. තේරුණදක හොඳවට බලාගන්න මෙ බලන්න අපි අඩුකරද්දී සංක්‍යයාාව දෙකක් අඩු කරද්දිී දැන් ධන සංකියාවගින් ධන සංක්‍යියාවක් අඩු කරද්දිී ධනපැත්තර ගිහින් අ අඩුවෙන සංක්‍යාව පිටි පස්සරවා. න සංග කියියාවක් කඩු කර දීරීන පැත්තර ගිහින් අඩු කරන සංක්‍යාව මට පැත්තරෙනවා ස්තර හටනවා එකැන දෙපත් ප්‍රතිවිරුද්ධව අඩුවන සං්‍යයාව හැමවෙලේම යන පැත්තර පොතිරද්ධ වෙනවා දැන් අපි ධන පහක් ඉස්සර හඩගියා ඒකෙන් අඩුවෙන ගාන අපස්සරෙනවා හින දුනාක් ඉස්සර හඩ ගයා ඒක අඩුවන පිටි පස්සටේෙනවා අන්න ඒ විදිර තමයි ඒ සංක්‍යාව තියෙනෙ. අවිි බලමුදෙන් ධනහිරිනයි දන ඊළංකටයන් දනයි රිනයි කොහොමද අඩුුවවෙන්නේ කියක් බල මේ බලන්න තුගෙනිය එක ධන සංක්‍යාවකින් අඩු කරනවා රින සංකියාව මේ බලන්න දන දන පහෙෙන් අඩු කරනවා ද න්න සංක්‍යාරකා වදා එක දෙක තුන්න තර පහ න ඉස්සල්ලාමද දන පහක් යන්නේ ටිකක් ෝනවා එතවට දන පහක් ඔන්න කියා දැන් ්‍රීණ සංකියාව කඩු කරන්නේ යන්න මොකක්ද වෙන්නේ ්‍රීණ සංකියාවක් කඩු කරන්නේ යන්න ්‍රීන සංකියාවක් කඩු කරනකට මොකද වෙන්නේ ල න සංක්‍යයා අඩු කරදදි සංකයරයක මේ පැත්තරගේ නම් මෙතන ත්‍රින සංකියාවක් දැන් අඩු කරණඩ යන්නේ සංක්‍යරයක විත්‍රරහටයන් නොනනේ දෙක මේකයි දෙක තරවසානය අතර වෙනවා හතේ. එකන් අපි දැන් අඩුකරන සංක්‍යාව රිනනම් ඉස්සරහාට යනවා අඩුකරන සංක්‍යාව දන නං සංක්‍යරේකා මේ පැත්තරේ නො සංක්‍යයා අඩු කන සංක්‍යාව සංකයාාවන සංක්‍යාරේකා විස්තරහට යනවා අඩු කරන සංක්‍යාව දන සංක්‍යාව සංක්‍යරේකා පස්සට නො මෙන්න මෙතනතමා ප තන් ෝන මෙන්න මේ සංක්‍යාව රිිණ නං සංක්‍යාරේකා විස්තරහට යනවා මේ සංක්‍යාව දන නම් සංක්‍යාරේකාාවේ පස්සටේ නවා. හරි අපි ඊළංග එක බලමු රීණ සංක්‍යියාවකට ධන සංක්‍යාවක් අඩු කරන. රීන සංක්‍යයාාවින් දන අඩු කරනවා මන් රීන පහින් අඩු කරනවා ධන දෙක බලන්න සංක්‍යාරකයක හොම දෙන්න කියලා එක දෙක තුන්න හතර පහාන ඉ දෙක තු ඉහතර න්න පහ තාතටයන්නඕන හත ඉස්සල්ලාම දැන් වන්න ගියා රින්න පහට දැන් අඩු කරන සංක්‍යාව දන අඩු කරන සංක්‍යාව දන සංක්‍යාව නම්මොකද වුණ සංකර පිටි පැස්සර ග ඔන්න දෙක් ගිය එක්කායි දෙක ත්‍රනාතර වුණේ අන්තිමේදී රිනහත මෙන්න රිනහත තේරනාානේ සංක්‍යාරක දැන් රින පහගත්ත අඩුගන සංකයාව දැන හිද පිටි පස්සට ගිය සංක්‍යරකා ඕක මතකම් තිය ගන්න අඩුගන සංක්‍යාව රින නම් සංක්‍යරේකා විස්සර හටයනවා අඩුගන සංක්‍යාව දන නම් සංක්‍යරේකා පිටි පස්සර නවා. එතට මෙතන රිනහතයි හරි. ඊඟට අපි ඕක හදාගන්න පුළුවන් අපි සංක්‍යයා රේකාවින්කර අපි සංක්‍යයා රේකාව නැතුව සුළු කරන ක්‍රමයක් හොයමුම් බල මෙන්න බලන්න ඊට කලින් ම සංකල්පයක් උගන්න අ්ඩෝන ආකල ප්‍රතිලෝමය ආකල ප්‍රතිලෝමය කියන්නේ සංකියාවක් ගත්ත හම ඒ අගේම තියෙන විරුද්ධ සංකියාව මේ බලන්න රිින එකේ ආකල ප්‍රතිලෝමේ වෙන්න දනයක ඒ සංක්‍යයාම ලකුණු මාරුරගන්න දී රිනයකේ ආකළ ප්‍රතිලෝමේ ධනයකම ධන පහේ ආකළ ප්‍රතිලෝමේ වෙනවා රින පහ. තව එකක් ගමු රිනා අටේ ආකල ප්‍රැතිලෝම ෙන මෙෙන්නික ගද දන්න අට අපි ධනතාමනින් දාන්න දනාට ඔන්න ඕකර තමා ආකළ ප්‍රතිලෝමේ කියන්න හරි. අපි දැම් බලමු ඔය දැන් අපි ඉගනගත්තෝ එය අඩු කිරීම සොද්ජස සංක්‍යයා මේ සංක්‍යරේකව නැතුව අඩු කරන්නක හොමද කිය මේ බලන්නක පහ අඩු කිරීම දෙක ඒ පහයිකයි තුනයි සාමානයෙන් උත්තරේ තුනයින හරිමන්නක බලන්නක ඕක අප කෙටි ක්‍රමයකින් කැන අපට සංක්‍යරේකාව ලේසියෙන් ගන්න මෙන්න මෙහෙමයි හාභ සංක්‍යාරේකා වෙසා සතිස සංක්‍යය එකතු කරන්නට දන්නවා මෙතන එකතු කිරීම මේ අඩු කිරීම එකතු කිරීම වෙන ගමන්ම පිටි ඊලන්ඳ සංඛ්‍යාවේ ආකළ ප්‍රතිලෝමය දන්නවා දැන් මෙතන එක අඩු කිරීම එකතු කිරීමනාා දැන දෙක තියෙන දන දෙකේ ආකළ ප්‍රතිලෝමේ ගත්ත. ඔන්න බලන්න එතකොට මෙතනි දෙන්නේ ධන සංකඛ්‍යාවකට නිණ සංඛයක් එකතු කිරීම එතකොට කියලා දුන්නා වැඩි සංක්‍යාවෙන් අඩු සංකයයාවාඩු කල්ලගින් වැඩියකේලකුණ ගන්නවා කැමේ බලන්න වැඩි සංකයාව පහහින පහෙන් දෙකක් අඩුන් හාම තුනායි වැඩියකේ ලගුණ තුනයි ඔන්න කමේ තව එකක් බලුම් දැම්මම් ඔය දැනම සංක්‍යයාාවය ගන්න අඩු කෙඩ ඊළඟට බලුම් රිණුම සංක්‍යයා දෙකක් අඩු කර නොම රීනතුුණ අඩු කිරීම රින එක එනම් ඔයි විදිහයට ගම ඔන්න පලවෙනි සංකයාවව රින එහෙම ගත්තා මේ අඩු කිරීමේ ලකුණ එකතු කිරීමක් කියනවා පිටිපාසි සංක්‍යයාව කර ප්‍රතිලෝමය ගන්නවා රිනය ආ කල ප්‍රතිලෝමය ධනයක දො දැන් අපි අර සද්ජි සංකය එකතු කර විදිහට තියෙන්නේ දැන් එකතු කරන්නක හොමද තියෙන්නේ ධනරංක්‍යාව රන සංක්‍යයාවේ ධන සංක්‍යාවක එක කරන්නේ වෙනස් සංකයාවක ොට වැඩිය එකෙන් අඩුව කපල දාන්න තුන එකක්ගේ බොන් දෙකයි එතට වැඩිය එක ලකුණ ඔන්න උත්තරේ හරින තව එකක්ගම් අපි දැන් ගමු රිණ සංක්‍යාවගින් ධන සංක්‍යාව කඩු කරන්න කොහොමද කියලමේ රින සංක්‍යාවගින් අඩු කරන්න යනෝ දන සංක්‍යාව. මුල්ලම සංක්‍යාව එහෙමම තියෙනවා මේ ලකුණ අඩු කිරීම එක කිරීම බවට පත්වෙනකොට පිටි පස්සේ ලකුණේ ආකළ ප්‍රතිලෝමේන. දනතුනේ ආකළ ප්‍රතිලෝමේ රනතුන එතකොටට දැන් දිි සංකය එකතු කරන්න තිය එකතු කිරීමේ දී රිනා රිනා එකතුනා මුත්තරයත් ්‍රීන වෙනවා අය යතුුණ න්නවය. හරි ලේසි සංකල්පය එකයන්නේ අපි සදිි සංකයකතු කරන්න හොඳරම දන්නවා අඩු කරන්න දුන්න ගමන් එකතු කිරීමක් බාඩ පත් කරගත්තම හැම වෙලේමං අඩු කිරීම දුන්න එකතු කිරීම බාඩ පත් කරගත්තම අඩු කිරීම දුන්න එක එකතු කිරීම බට පත් කරගත්තා ඒ කළ තමයි කර. ඉදින් හරි ලේසි අඩු කිරිම. න්න ගම ඒ එකතු කිරීමක් එනව ඊට පිටිපස්සේෙන් තියෙන සංකයාාවල ආකළ ප්‍රතිලෝමේ ගන්න දනනම් රිනාගේ ගන්නවා රිනනම් දනාගේ ගන්න. තවත් එකක් මං කරම බලන්න මේ බලන්න රින දහයට අඩුකරන්න යනවා රිනතුුණ. උන රින දහ එහෙමම තියාගෙන දැන් අඩුකරන්න බෑන් ඒතු කරන්න න තොර එකතු කරවන පි පස්සේ යාකල ප්‍රතිලම පි පසසිදදි රිනතු රන තු යාකල ප්‍රතිලමේ දන. ඔන්න දැන් අපි දි සංකය එකතු කරනවා රිනයි දන රිනියි දැන එකතු කරපු ම වැඩියෙන් අඩුද කැපෙරයන දහයන්තුුණ හතායි වැඩියකේ ලගුණ උත්තරට දන්න. ඔන්න ඔය විදියට තමයි සදිස සංකයා අඩු කිරීම කරන්න අට වස්සරේදි. මෙන්න දැන් අපි හත වසරරි දිගෙන ගත්තා සතිස සංක්‍යයා එකතු කරන්න දැන් අටවස්සරිදි අපි ඉගෙන ගත්තා සදිස සංක්‍යයා අඩු කරන්න. ඔය විදියට අපට ඕනෑම සංකියාව එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන් හරිද ඊළඟට අපියන් ගුණ කිරීමට දැන් එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුුවන් ඊළඟට අපි බලමු සදි සංකයන් ගොුණ කරන්නේ කොහොමද කිය මේ බලන්න ගුණ කිරීම ගුණ රීමත් හරි ලේසිීම හැ පොඩ්ඩි සංකල්පටිගත්තියෙන්නේ ගුණ කිරීමේදත් දැන් ගුණකිරීම අපි සක්‍යයා රේකාාවකින් කරන්නෙන් හැ ගුණ කිරීම සංක්‍යයා රේකාාවකින් අපි කරන්න න හැ එතකොට කෙලෙම ගුණ කිරීමම් ටිගත් තමයි කරන්න මේ බලන්න කොහොම දෙේක කරන්නේ කියලා වා දන සංක්‍යාවක් දන සංක්‍යාවකින් ගුණ කිරීම ධන සංක්‍යාවක් ගුණ කිරීම ධන සංක්‍යාවක් මේ පස්සරක් දෙක පස්සරත් දෙක අපි දන්න දහයායි උත්තරය ධන වැඩි කිරීම දන උත්තරය දන ධනසංක්‍යාවක් දන සංක්‍යාව වැඩි කරපුොහම උත්තරයත් ධන වෙනවා ඊළඟට ඊළඟට රින සංක්‍යාවක් අපි බලමු රින සංක්‍යාවෙන් වැඩි කරන්නේ කහොමද කියලා රිනසංක්‍යාවක් රිනංක්‍යරි දැම් බලමු මංකිව රින සංක්‍යාවක් වැඩිකිරීම රිනසංක්‍යාවක් මේ බලන්න රිනතුන වැඩිකිරීම රින දෙක අපි මෙතන්දි කරන්න ඕනේ මේ බලන්නතුන් සංකයා දෙක වැඩිගරන තුන්වරත් දෙක හයයි එකොට රිනාරිනයි දන දැම් බලනව ඇතිවලා ම මෙතන දනගත්යෙක හොමදත් මෙතන දනගත්තෙක හොමදත් කියල් මෙන්න මෙහෙම සංකල්පයක් තියෙනවා ගුණ කිරීමේදී එකම ජාතියේ වා ඔයා හොඳවට මතක තියාගන්න ගුණ කිරීමේදී එකම වර්ගයේ නිකිල නි ගුණ කළ විට දන වෙනවා එක්කම වර්ගයනනිකිල ගුණ කළ විට දන වෙනවා වෙනස් වර්ගයේ නි කියලා නැත්තම් ලක්ුණ මාරුවෙලලා දන මෙත නිති දන දන වැඩි කර පාහම දන වෙන රිීන රන වැඩි කර දන වෙනවා අනිත් එක වෙනස් ජාතිය න වෙනස් වර්ගයේනිකිල ගුණ කළපුහාම හරීන වෙන ඔන්නව සංකල්පයවි මතක තියාගන්නඕ ීන වෙන මෙන්න මේ කැමං වක තාවත් පැහැදිි කර මේ ධන සංක්‍යාව ධන සංකයාාවෙන් අඩි කර පහම මුත්තරය දන වෙන. සංකියාවක් ප්‍රීන සංක්‍යාවකින් වැඩි කර පහො උත්තරය දනව වෙනම එකම ජාතිය නිකිල වැඩි කර පහමු දනවෙන්න. එතවල වෙනස් ජාතිය ධනසංක්‍යාවක් ්‍රන සංක්‍යයාකින් අඩිකරප මුත්තරය රීන වෙනවා ්‍රීණ සංක්‍යියාවක් ධන සංක්‍යයාාවෙන් වැඩි කරපම මුත්තරයක් ීනෙන වෙනස් ජාතිී වැඩි කර මං ඒක සංකල්පය තමයි ගත්තමේ එකම ජාතිය පසරද් දෙක දහය දැන දහය එක ජාතිාවව තුන් රත් දෙක හයයි යි බලමු වෙනස් ජාතියක් කොහොමද වැඩි කරන්නේ කියලා මේ බලන්න රින දෙක තන දෙකින් වැඩි කරනවා හය වරත් දෙක දොලහයි දැ වෙනස් ජාතියව මෙන්න මෙතැන හංකල් පෙතවලු උත්තරේ රි වෙනස් ජාතිය වැඩි කරා මේ බලන්න දෙවරක් රින හය රිනාටගමුක ටවරත්් දෙක දාසය වෙනස් ජාතියෝ රි හරි දේසි සංකල්පය වැඩිගරන සංක්‍යයා දෙක එකම ජාතිය දෙකක් නම්. එකන දන දනහෝ රින රිනම නං උත්තරය දන වෙනවා. වැඩිගරන සංකයාා දෙක වෙනස් ජාතිය නැතැන් රිනයි දනයි නයි රිනයි නං උත්තරය රින වෙන. මෙන්න මේ සංකල්පය මතක තියාග. ඊළඟඩාපියන් බෙදීමට. දටය බෙදීමත් ඔය වැඩිකිරමේ වගේ මයි කිසිම වෙනසක් වෙන්න ඒ සංකල්පයමයි. එකම වර්ගේ සංකියයා නිකල බෙදීම බෙදූ විට උත්තරය ධන වෙන. එකම සංක්‍යාවේ බෙදූ විට උත්තරේ ධනව වෙනවා වෙනස් ජාතියේ නිගල බෙදූ විට උත්තරය රින වෙනවා. ඒ ගැන මෙන්න විස මයි සංකල්පය අපි මෙන්න විස මයි. දනසංක්‍යාවක් ධන සංකයාගින් බෙදහ මුත්තරය දැන නිසංක්‍යාවක් විනිසංක්‍යයාගින් බෙදහ මුත්තරය දන න න සංක්‍යාව නින සංකයාවෙන් බෙදහ මුත්තරය දන දනසංක්‍යාවක් විනිංකයක්ක් බෙදහ මුත්තරේ රන රින සංක්‍යාවක් ධන සංක්‍යාවකින් බෙද හ මුත්තරය මේ බලන්න මංකරන්න යනවා වෙන හතර අප ඉස්සලාම එ දන හතර බෙදන්න ඕන දෙකයි ඔන්න දනම දෙක් න හතර දෙකේවා දෙකයි උත්තරය න ඉඟගල බලමු රනම දෙකක් රිීනා හතර බෙදන්න ඕන රන දෙක හතරයි දෙයි උත්තර රිනම දෙකක් නේ උත්තරය දන ගළගල බලමු හතර බෙදීම රින දෙක මේ බලන්න හතර බෙදීම තියෙන්න්න ඕන මෙතන බලන්න හතර බෙදීම දෙයි දෙයි උත්තරයන්න ඕන එතවට දැන් හතර වෙනස් ජාතියන වට මෙතන ද මෙතැන ම් උත්තරෙන් ඕන රීන. මේ බලන්න ඊළඟ එක ්‍රිණ හතර බෙදීම දෙක රිින හතර බෙදීම දෙක හතර බෙදීම දෙක උත්තරේ ගොහොමත් දෙකයි මේ මෙතන ඉන්න දැන් අපි උත්තරය. ඒක එකම ජාතියව බෙද පහ මුත්තරේ දන වෙනස් ජාතිීව බෙදු පහමමුත්තරය. හනගිති දැන් අපි දන්නවා නිකෙල එකතු කරන්න දන්නවා නිකෙල අඩු කරන්න දන්නවා නිකළ වැඩි කරන්න දන්නවා නිකෙල බෙදන්නට දන්නවා එනගඉතින්. ඇං හිතනා ඉකිල පාඩම සදිස සංඛයා පාඩ මොයාලට හොන්ඳටම පැහැදිලි වෙන්න ඇති සදිස සංකයා දැන් ඉස්සරහැදි ගනිතයේ දිවාලට සදිි සංඛ්‍යයාමේ විදියටට හම්බෙන්න්න පුළුවන් එකරන්න හම්බන්න පුුවන් අඩුකරන් හම්බෙන්න්න පුළුවන් බෙදන් හම්බෙන්න්න පුළන් ඩිරන්න හම්බෙන්න පුුවන් ඒය හැම එකක්ම හරියටම දැන් අපට පැහැදිලි දැන් අපිළඟ දැනම තියන කරන්න පුළුවන්ඒ කියලමං හිදවා එනඟ අපි තවත් දවසත හම.